ඇත්තරම කිවොත් සීයෙන් සෑහීමකට පත්වෙන්න හොඳන බැස්මන් කෙනෙක් විදිට ඊට වඩා එහට යන්න ඕන. NDB නිියස් තියදී රිස්ක එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. ඔව ඇත්තර මං කියන්න ඕන මේ මම ෆස් ක්ලාස් ලෙවල් එකේ ටීම් වල ක්ලබ් ලෙවල් එකේ මම නම්බ 3 ඉඳන් නම්බ 7 වෙනකම් මම බැට් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මං කල්නුත් මේක කියලා තියෙනවා පොසිෂන් එක ගැන මං වැඩි වොරි වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ටීම් වෙනුවෙන් මට කරන්න පුළුවන් ප්‍රිම කරන්න තමයි පොසිෂන් එක මොකක් වුණත්. ඔව් ඇත්තරම ගත්තොත් මං ටෙස්ට් ඩෙබියු කළා මට එළිය ඉන්න සිද්ධ වුණා. ඒ උනේ වෙන මුකුත් නිසා නෙමෙයි. මං ටෙස්ට් ඩෙබියු කරන්නත් ආවේ කැප්ටන් මං ධනංජිරි සිල්ලාට කොවිඩ් හැදුණු වෙලාවක තමයි මට ඒ ඔපචුනිටි එක. ඉතින් මං හිතන්නේ අපේ ටෙස්ට් ටීමේ බැටින් පැක් කළා තිබ්බේ. ඉතින් ඒ කාලය ඇතුළත මං ටීම් එකත් එක්ක හිටියා. ටීම් එකත් එක්ක ඉන්න ගමන් අංජි අයලගේ චන්දි අයලගේ දිමුත් අයලා ඉන්නවා ධනංජය අයලා හිටියා. මං හිතන්නේ ඒ කට්ටිය එක්ස්පීරියන්ස් ඒ කට්ටිය බැට් කරන විදිය බලලා මම ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒත් එක්කම මට මම සෙල්ලම් කරපු ඒ ටීම් මැචස් වල ඊට පස්සේ ක්ලබ් මැචස් වල මම ඒ එක්ස්පීරියන්ස් එක ඒ මැච් වලට අරගෙන ගියා. මං ලොකු දේවල් කරන්න ගියේ නැහැ. මං සිම්පල් දේවල් තමයි කරේ. ඉතින් මං හිතන්නේ මම මේ ටීම් එකත් එක්ක ඉඳපු කාලේ ඇත්තරම ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඔව් ඇත්තරම මණ්ඩලී කරේ ගාල්ලේ. ඉතින් මං හිතන්නේ හෝම් ටවුන් එක මගේ මං ස්කෝලගේ රිච්මන්. ඉතින් මං හිතන්නේ 100ක් කොහෙලාත් මගේ ඔළුවේ කැරකුණා වැඩ කරා 100ක් ගාන්න ඕන කියන එක. හැබැයි ඇත්තරම කිව්වොත් 100ෙන් සෑහීමකට පත් වෙන්න හොඳ නැහැ බැට්ස්මන් කෙනෙක් විදියට. ඊට වඩා එහාට යන්න ඕන. අද දවස ගත්තොත් අද අවසනාවන්ත ඉදිරි අවුට් වුණා. මං හිතන්නේ අර කිව්වගේ ඇත්තරම ලොකු දෙයක් ගාලේ ග්‍රවුන්ඩ් එකේ 100ක් ගහන්න පුළුවන් උනුගෙන. ඔව් ඇත්තරම ඒක මං හිතන්නේ වැටුණු හොඳ බෝලයක් බෝලට බෝලවත් මං හිතන්නේ බෝලේ හිතර දැම්ම කියලා. ඉතින් ඒ වගේම තමයි සමහර ඒ බෝල විතරක් නෙමෙයි ගොඩක් බෝල එක්ස්පෙක්ට් කරපු නැති විදිහට වැටුණා. ඉතින් ඒක තමයි ඉතින් ක්‍රිකට් එකේ මැච් වල ක්‍රිකට් වල ස්වභාවය මං හිතන්නේ. ඒක අපි ඇක්සෙප්ට් කරන්න වෙනවා. ඔව් මං කලින් කිව්වා වගේ මේ මම ඇත්තරම නම්බර් 3 ඉඳන් නම්බර් 7 8 වෙනකන් වුණත් මම බැට් කරලා තියෙනවා. ගත්තොත් බංග්ලාදේශ් වල ගහපු 150 මං හිතන්නේ නම්බර් 8 බැට් කරලා ගැව්වේ. ඉතින් මං හිතන්නේ නම්බර් 3 ද නම්බර් 7 ද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මං හිතන්නේ ටීම් එකට තමන්ට දෙන්න පුළුවන් දේ මොකද්ද ගහන පොසිෂන් එකත් එක්ක. ඉතින් මං හිතන්නේ මම හැම පොසිෂන් එකකටම රෙඩි වෙලා ඉන්නේ බැට් කරන්න. මං හිතනවා මං ඒ දේට 100% බැක් කළා මම ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන එක. නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නෙ ඇයි? NDB නියොස් තියදී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. ඇත්තම කිව්වොත් වාර්තා අතරට එන එක ගැන ගොඩක් සතුටුයි. ඒත් එක්කම මං හිතනවා මම තාම පටන් ගන්න පොඩි කාලේ. ඉතින් මං හිතනවා තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් මං හිතන්නේ මගේ තියෙන ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් ඒ දේ ඇචීව් කරන්න මම මගේ උපරිමය දෙනවා. ඉතින් මං හිතන්නේ යන ගමනේදී මේ සමහර දේවල් මං හිතන්නේ සමහර දේවල් වාර්තා අතරට එකතු වෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් සන්තෝෂයි. හැබැයි මං හිතනවා ඒ වගේ සෑහීමකට පත් වෙන්න හොඳ නැහැ. මගේ කැරියර් එකේ උපරිමයටම යන්න මම මහන්සි වෙන්න ඕන කියන එක මං හිතන්නේ මගේ ඔළුවේ නිතරම වැඩ කරනවා. මං හිතන්නේ ගාල්ලේ තනතිරු ගත්තොත් දෙපැත්තරම හම්බෙලා තියෙනවා. ඉතින් මං හිතනවා පළවෙනි දවසේ ඉඳන් ස්පින් වෙන විකට් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම දවස් දෙක තුන ගිහපු දවස් ගියාට පස්සේ විකට් එක පිච් එක කැපෙනවා මේ දැකලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අද පළවෙනි දවසේ මැච් එක. ඉතින් මං හිතන පළවෙනි දවසේ ඉඳන්ම දැන් හැමෝම දකින්න ඇති
පල්දසි නම්ම බෝල කැපුණ ති මං හිතනවා සමාරයට අපි ඒදේ බලාපොරොත්තු මං ඇතරම් බලාපොරොත්තුන්න පලින් දවසින කැපයි කියලා මහිතන් ටීමක් දිරත් ඒදේ බලාපොරොත්තුන්න හැබැ ඇද පිච්චගේ බෝලේ පලින් දවසේ බෝලි කැපෙන්න්න පටන් ගත්තා. මුලින්ම කියන්න ඕන කුසල් මෙන්ඩිස් කියනින් එක ගොඩක් කටිනීනිය අපිට මොකද ඔයාපු වෙලාවේ නිතරම් බෝඩ් එක ස්කෝ බෝඩ්ඩය කරගැවුණ යාපු වෙලා නිතරම රන්ස් බෝඩ් එකට ඒ මටත් ලේසි වුණා බැක් කරන්න. ඉතින් මංහිතන අපි දෙන්නගෙම අපි දෙන්නගෙම දෙවුණේ විකට් විකට් එක නොද ඉන්නත් එක්කම බෝඩ් එකට රන්ස් එකතු කරන්න. ඉතින් මංහිතන අපි දෙන්නම ජොබ් එක හරියට කර අවසර වන්ත ඉදිර කුසල් මෙන්ඩිස් අවට්නා හැබැයි මංහිතනවා ඇ විදිට අවට්ටුන් නැත්තක් කුසල් මෙන්ඩිසු තනිවාරයෙන් අද දවසී රෙනකොට සියක් ගාන්න ඉට තිබ කියලා. මං හිතනවා මේ ඒ වගේ ස්ටාර්ටක් ගන්න පුළුවන් ගැන මං ඇත්තරම සතුටු එබ මඟර කලින් කිව් වගේ ස්ටාර්ට් එක හොඳ වෙනවා වගේම තමයි අපේ කැරියක අන්තිම වෙද්දි අපිට අරගන්න තියෙන දේවල් මොනවද කියන එක. ඉතින් මං හිතනවා ඇත්ත තාක්ෂණය පැත්තෙන් අපි හැදෙන්න ඕන මගේ හැදෙන්න දේවල් තිබ්බා. ඒවට ඇත්තරම ගොඩක් කෝචස්ලා ස්පීසිගේ කෝචස්ලා උදව් වුණා. ඒ වගේම තමයි තාක්ෂණය තරත්මදී ඉන්ටර්නේශනල් ක්‍රිකට් සෙල්ලම් කරන්න මයින්ඩ එක මංහිතන්නේ මයින්ඩ එක ටෆෙන්න්න ඕන ඉන්ටර්නේශනල් ක්‍රිකට් සෙල්ලම් කරන්න. ඉතින් මංහිතන්නේ මම මයින්ඩ එකත් මම හිතනවා මගේ මයින්ඩත් හොඳ තැනක තිබ්බ කියලා ටෙස් ඩෙබියු කරපු දවසේ දම මංහිතන්නේ HPC එක ගත්තත් අපිට ෆැසිලිටිස් ටික තියෙනවා. ඉතින් මං හිතන්නේ මම මට ලොකු කාලයක් තිබ්බා ඉන්ටර්නේෂනල් මැචස් නැතුව. එතකොට මං ගහන්න නැතුව මට ප්‍රිපෙයා වෙන්න ගොඩක් කාලයක් තිබ්බා. එතකොට මම ඒ කාලය තුළත මගේ තියෙන අඩුපාඩු ටික හදාගත්තා. ඉතින් මං හිතනවා ඒ අඩුපාඩු හදාගන්න තිබ්බ කාලය මට ගොඩක් උදව් වුණා කියන එක ටෙස්ට් ක්‍රිකට් එකේ වගේ ස්ටාර්ට් එක. ඉතින් මං හිතනවා මේක ඇත්තරම ස්ටාර්ටිං විතරයි දුර ගමනක් තියෙන. මං හිතන්නේ මට රට වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම මම රට වෙනුවෙන් දෙනවා. මං හිතන්නේ මම ඇත්තරම බෝලින් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න ඕන. මං ඒක ඉම්ප්‍රූව් කරගෙන යනවා. මං ඇත්තරම බෝලිං වලට මහන්සි වෙනවා. මං හිතන්නේ බෝලිං ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒත් එක්කව අඩුපාඩු නැත්තේ නෑ. අඩුපාඩු තියෙනවා. ඉම්ප්‍රූව් වෙන්න ඕන දවසින් දවස. අපි මං හිතන්නේ මම කවදාවත් මම හැමදාම දෙයක් ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන්නේ දවසින් දවස ඉම්ප්‍රූව් වෙන එක තමයි මං හිතන්නේ වෙන්න ඕන. Hey, have you heard about Z? Z Z. We KYC. Easy. Mobile banking. Crazy. Education loans and salary advances. Amazing! Introducing the Digital Youth Account. NDBZ. NDBZ from NDB Bank. The future is banking on us.